ඔබට මේ වෙනකොට පෙම්වතියක් ඉන්නවද? මේ වෙනකොට නෙමෙයි ඉස්සර නම් හිටියේ නෑ. හිටියේ නෑ. හිටියේ නෑ. ඉතින් ඒ මොකද කෙල්ලෝ හම්බෙන්නේ නැද්ද? එහෙම නැතිනම් කෙල්ලෝ යාළු වෙන්නේ නැද්ද? මොකක් හරි හේතුවක් තියනවද? එහෙම හේතුවක් නෑ. ඉතින් අර අපිට ගැළපෙන විදිහට ගමට දොලට කැමති ආස හිතන කාන්තාව ඉතින් අඩුයි. ඉතින් දැන් යන විදිහත් එක බලනකොට ඉතින් එහෙම හම්බුනේ නෑ. මොකද මම ආදරවන්තිය කියන කෙනෙක්ව මට ලං කරගන්න බැරිකමක් නෙවෙයි. මොකද ඕනතරම් යාළු ඉහළුවේ ඉන්නවා. ඉතින් කතා කරලා ඉතින් ආදරය කරන්න ඉතින් ඒවට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් මම මෙතන මුල් තැන දීලා තියෙන්නේ කලාවට සහ මගේ රැකියාවට. ඉතින් මට ඒ දෙකම එක හා සමානව කරගෙන යන්න පුළුවන්. ඉතින් දැනට පෙම්වතියක් නැති නිසා වීදම් වැඩි. එතකොට සමහරලාට සමහර දේවල් රඟපාන්න බෑ. එතකොට එතන ප්‍රශ්න ඇති වෙනව නේද? ඔව්. ඉතින් මේක අර කියනවා වගේ ඉතින් වාහනයකට වාහන රිපයර් කරනවා වගේ ඉතින් ඒ දේවල් ඉතින් ඉදිරියට ලොකු වේදමක් තියෙනවා. ඉතින් ඒකෙන් මට පොඩි වාසියක් තියෙනවා. මොකද මට දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ ආදරවන්තියෙක් ඉන්නවා, මම බැඳලා හෝ කියලා කියමුකෝ, දරුවෝ ඉන්නවා. එතන පොඩි ඝටනක් තියෙනවා. මොකද අපි මේ වගේ මේ මේ කලාවට යොමු වෙලා ඉන්න වෙලාවකට වෙලාවක් කලාවක් නැහැ. කලාවට වෙලාවක් කලාවක් නැහැ. ඉතින් ඒ දේවල් එක්ක ඉතින් රෑබෝ වෙනවා. ඉතින් සමහර ෂූටින් වලට ගිහපුවම ඉතින් එළි වෙනකන් ෂූටින් තියෙනවා. ඉතින් ඒ තැන් වලට කාන්තාවක් ළඟ තියාගන්න බෑනේ. ඉතින් පෙම්වතියක් ළඟ තියාගන්න බෑ. ඉතින් ඒ වෙලාවට ඉතින් එතන පොඩි ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් පොඩි ඝට්ටනයක් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ඇත්තටම මං හිතන්නේ පෙම්වතියක් නැති එකම හොඳයි කියලා හිතෙනවා.